സീക്രട്സ് ഓഫ് നേച്ചർ മത്തക്ക് മനസ്സിലിട്ട് അത് അപ്പി കെന്തവാകാത്ത അസിരിമത് വണ്ണസരി മിനിസെക് ഓഹു പുഞ്ചി മഹത്യ ജയവാർദ്ധൻ വനജീവിയക്കും വിശ്രാമിയാണ് കൊട്ട മുക്കാദ്യ തനത്തൂറ് മനസ്സത്വ അടവി സഹകാര ഇക്കനു വനജീവിയക്ക് ലോകത്തിന് ഹരിമ ആദരണീയനേത് රස්සාවක් තමයි සුන්දරම රස්සාවක් කැමැතිම රස්සාවක් තමයි වනජීවී පර්වතය. ඒකට මේ පොඩි කාලේ ඉඳන්ම හිත හිත හිටියද මං පොඩි කාලේම නෙමෙයි මට මං දෙපාර්තමේන්තුවට කියන්නේ වනජීවක කියන්නේ අපේ ගම් පළාත්වල සැටියට වනජීවකයි මේ ගමයි අතර පොඩි මේ 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 ගැටීමක් තිබුණා. ගැටීමක් බැඳීමක් නෙමෙයි බැඳීමක් නෙමෙයි ඒ කාලෙදී තිබුණේ ගොක් ඒ කියන්නේ මිනිහෙකුට කැලේ කොලේ ගියාම අල්ලනවා දමස් අල්ලනවා අර මේ තියෙන නිසා මිනිස්සු ටිකක් වනජීවක කෙරේ ටිකක් මෙලි එච්චර ගැටීමක් නෑ. ඊට පස්සේදී තමයි වනජීවත් එක්ක බොහොම සුහදව වැඩ කටයුතු කරේ. මේ පානමනේ පානම පානම එතකොට පානම උපන්නෙම පානම උපන්නෙම පානම උපන්නෙම පානම ඒක නිසාම තමයි නේද මේ ගැටීමයි බැඳීමයි ඔක්කොම තියෙන්නේ. දැන් ඔය වනජීවී රස්සාවස්සේ හම්බ වෙච්ච ලස්සනම දවස් වගේම ටිකක් මේ හිතට චකිතයක් බයක් සමහර විට සමීප මිතුරෙක් අහිමි වෙච්ච වෙලාවක් නැත්තම් බලාපොරොත්තු කඩ වෙච්ච වෙලාවක් ඕ වගේ ඒවා ගොඩක් ඇති. මං ඇත්තටම කැමති ඔයන් මේ සුන්දරේව නම් ඕන තරම් කියයිනේ පොතෙන් තුනෙන් දෙකක්ම සුන්දරේව වෙන්න පුළුවන්. අසුන්දර මතකත් ඇති. ඉතින් අසුන්දරත්වයේ මත අපි නේද ඇවිදිනවට වැඩිය හොඳයි. මං ආසර ටිකක් බයක් ඇති වෙන දෙයක් වෙන්න එපා වනජීවීක ඉඳලා. එහෙම දෙයක් නැත්තම් වැඩකුත් නේද. මොනවද එහෙම පෙළගස්සුවොත් එහෙම එකක් දෙකක්. අපි මුල්ම කාලෙදි මම ගියේ කම්කරු වශයෙන්. අපි අපේ දවසල අපේ කෙරෙන්නේ පාරවල් හදනවා මේවා මේවා කරනවා. ඉතින් මගේ කල්ලායම කියන්නේ මම අපේ කියන්නේ හිටිය 15ක් විතර. අපි දවසක් මේ පාර හදන්න කියන්නේ පාරවලට බෝක් හදන්න රේ මෙහෙ තියෙනවනේ. අපි තාච්චු උදළු කරගෙන යන්නේ. ඉතින් එහෙම යන වෙලාවකදී ලොකු ඒ කියන්නේ ඒක අපේ ඔපිස් එක ළඟින් තියෙන පාරක් වැලිපොකුරු පාර කියලා. ඒක කොහේ ඔපිස් එකද? ඕකන්ද ඕකන්ද මෙහෙමයි. ඕ ඕ. ආ. ඕකන්ද ඔපිස් එකේ ඉතින් තියෙන වැලිපොකුරු කියලා පාරක්. ඒ පාර තමයි අපි හදාගෙන යන්නේ. ඉතින් පාරක් තිබුණා අපි යන කාලේ සල්ලි කරගෙන කාඩි පාර වගේ තිබුණේ වාහන අපි ගස් කලවගෙන මෙහෙම තමයි යන්නේ. ඉතින් එහෙම ගියා යනකොට දවසක් අපි යනකොට දැන් අපි කල්නායම අපි ඉස්සරහට යනකොට අලියෙක් නොගගහේ නොගාතු කඩ 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 කඩේ කරනවා. දැන් අපි කෙට්ටුවල අපේ හිටිය එක්කෙනෙක් මුතු කුමාර කියලා මහත්තයෙක් එයා ලහයට අහන්න හරි බයලා කිසි දෙයකට. මෙයා දැන් මම අපි කෑ ගැහව යන්න එපා යන්න එපා කියද්දි කියද්දිම ගියා. දැන් මෝ අත්ත අල්ලවගෙන හෙන්න ගමන් දැන් අලිය අත්ත අල්ලගෙන ඉන්නවා. අනුගාත ඕ අත්ත නුගාත අල්ලගෙන අපි දිහා මේවා කරගෙන බලාගෙන හිටියා. ඌට දැනිලා දැනිලා දැන් අපි මේ කිට්ටුවල ඉන්නේ. ඕ පාරේ මේ කිට්ටුව ඉන්නවා. ඊට පස්සේ මෙයා මොකද කරේ මේ මේ ජහාලියා කියලා තාචු දෙක මෙහෙම ගැහුවා. තාචු දෙක ගහනවත් එකම අලිය අත්තරිය දුව එල්ලෙව්වා කියන්නේ ආයෙත්ින් අපේ මේ කකුල් දෙක මේ මේ කුරිස් දෙක පිටිපස්සේ වදිනේ තරමට දිව්වා. අනේ ඊළඟනේ කීස් එකක්. ඕ දැන් දුවලා ගිහලා කැලේට බැලනා. කවුද එයාද ඔයාලද? අපි ඔක්කොම ඔක්කොම එයාද දිව්වා. එයාද දිව්වා. ආ මම හිතුවේ මේ හොඳ අලිමන්තරකාරයෙක් කියලා. ඒ කාලේ වෙනකොට වන්තරේ එච්චර මේකක් නෑ මට. ආ ආ. ඊට පස්සේදී දැන් මේ ගියේ මුල්ම කාලේදී. ඊට පස්සේදී මොකද කරුවේ මේ මේ දැන් කැලේ කඩාගෙන අපි දැන් කැලේ පාර දිගේ දිවෙනවා. කැලේ පැලන මෙයා මොකද කරේ මේ අලියා කෙලින්ම ආරියදාස විතරයි මෙයා එක පැත්තේ දිව්වා. මේගොල්ලෝ දුවනකොට මූ අර ලොකු හබර ගහක් තිබුණා. හබර අත්තත් කඩාගෙන මූ ඒගොල්ලෝ ගියේ දිහාට ගියා. ගියාට මේගොල්ලෝ ට්‍රක් ගාලා මේ 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 කැලේ ඇතුලෙන් ගිහලා අලියා මාරු අලියාගේ මාරු වෙලා දැන් මේගොල්ලෝ හිටියා පැත්තකට වෙලා. අලියා කඩාගෙන ගියේ අලියාගේ සිරිතත් තියෙන ආපු මගේ කෙලින්ම යනවා. ආපු මගේම යනවා. ඔව් ඒ මගේම මූ දිගට මගේ. ඊට පස්සේ දැන් බැලුවා මේගොල්ලෝ නැහැ. ඊට පස්සේ අපි ඔක්කොම හෝ කියලා කෑ ගහලා දැන් පාට ගෙන්න ගත්ත හැටි මේ දෙන්න නැහැ. පස්සේ මොකද කරුවේ අපි දැන් ඒ වෙලාවේදී මේ මේ දෙන්නට ගැහුවක් දන්නේ නැහැ නේ අලියා. කෑ ගහවට මේ දැන් අපි හෝ කියවට හෝ කියන්නේත් නැහැ. මොකද මේගොල්ලෝ දෙන්න දුවලා
كلمة فوري كلمة دي كلمة دي كلا فدالة بارتو هلا فدالة بارتو هلا بيندل نهيد هلا دي آه إيشارة دورة دولا إيشارة دورة دولا آه إيه تباس دي باس دي أبي بكرة كري بالي لو كورا ده عن أبي هوم إينو كتر ولنا أبي تاكتري آب أو تاكتري أبي تاك ده بار بيدو تاكتري دينا آه تاكتري بيندل نا ده عنا أبي تا ده عن كارا دينا كوران كيلا أبي سعيد عاو آه آه هلا بالو كورا أبي هتيا إيه تباس سارا دينا ديتا مثلاً إيه إيه تباس ياليا هاري سارا ياليا آه آه كوس أدم تاليا آه وجي والي كبيمة جاية بنا ساي سعيد دين مكاد والي كبيمة جاية بنا سارا وادي ده سارا وادي إيه ما كأنه ما ما أبي سامان دين أبي ما هتيا ياليا كي أبي كأنه سافريا كيلا سافريا سافريا آه هو هاري ما دارو ياليا آه ايه وتو بايسيكل بيرنال لبيا كوبان مينيسوي كاله كوبان غمان دي بونا ني ايه غمان مينيسوي هتيا ليان داس مهاتي كلا مهاتي كي මේ ඉතින් මේ මිනිස්සේ එහෙම පදිංචි වෙලා ඒ කියන්නේ කොළඹ මහත්තයෙක් එහෙ බැදලා එහෙ තමයි පදිංචි වෙලා හිටියේ. ඉතින් මේ මිනිස්සේ දසක් බේරුනේ බොහොම අමාරුවෙන් ඒ සවරියගේ. ඔව් ලියන්දස් මහත්තයා කියන අර ඉංග්‍රීසි ගුරු මහත්තයා. ඔව් ඔව් ඔව්. එයා මැරුණේ නේ මහත්තයා? මැරුණා මැරුණා මැරුණා. ඒ කාලේ මම ඉන්න කාලේ ඒ මහත්තයා හිටියා. ආ. ඉතින් මේ මහත්තයා මේ ඒක උනේ මේ තුම්මුල්ලේ මෙතන මේ 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 කොටුලිදවලට මෙහා කොටුලවද සෝරි මේ 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 මොකද්ද අර කිඹුල්ලු ඉන්නේ ගොඩක්. ඔව් ඔව්. අර කිඹුල්ලුන්ට මන්තර කරා කියන තැනද? අන්න නැති කිඹුල්ලු ඉන්නේ. ඔව් ගොඩක් කිඹුල්ලු ඉන්නේ එතන. ආ. ඊට පස්සේදී එතන ඒ මිනිහටත් ඒ අද ඒ කියන්නේ මේ කුඹහක් තිබිච්ච එකත් එයා බේරුනේ. හ්ම් හ්ම් හ්ම්. ඒක. ආ. ඉතින් අපිට ආයෙත් උනා මේ මේ මට සත්තුන් ගෙල්ලන් පස්සේ පස්සේදී කරදර අඩු වුණා. ඔව් ඒ අඩුනේ මොකෝ? අඩු වුණා කියන්නේ ඉතින් අපේ පැරණි මේ පරණ මේ මහත්තයලාගෙන් ඉතින් මේ ආර්ථ පුත්තලාගෙන් ඇවිත් ආවාසයෙන් මේ අපිට තියෙනවා මේ දැන් මේ වගේ කැලේ කොලේ යනවා අපි සාත්‍රලා දෙනවා මේ මේ මන්තර අලියට පුතේ මේක අලියට මේ වලහට මේක මේ 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 කුළුහරකට කියලා දෙනවා හා කුළුහරකටත් දෙනවා කුළුහරකටත් දෙනවා ආ ඉතින් අපි ඒව ඉතින් ඊට පස්සේ මේ පාඩම් කරගත්තා ඔව් ඉතින් අපි අත්දැකීම් මේකෙන් මේ අපි මම ඉස්ලාම මම ඒ ඒක බැලුවේ මේ මේ දල කොටා කියලා හිටිය අපේ පැත්තේ අලියෙක් මේ මේ ওই තුම්මුල සයිඩ් එකේ ඌ වාහනයක් යන්න දෙන්නේ නැහැ ඌ වාහන මේ මේ පාරේ තියාගෙන උගේ වැඩි ඉවර වෙනවා යන්න දෙන්නේ නැහැ ඌ මේව කරනවා ඇතේ අලිය 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 පණුදලිය පණුදලිය ආ අපි කියන්නේ දල කොටා කියලා ආ මං දවසක් ඌ අපිට මේ කිව්වට කමක් නැද්ද දැන්න අපි මේ අපි කැලේ ඇතුළේ ඉන්නේනේ අපිට හික බලනවා අපි යනවා මාළුවෙක් අල්ලගෙන එනවා ඕ ඒක දවසක් මම වැහලා වතුරක් තියෙනවා මේ තුම්මුල්ලේ අපි නතර වෙලා හිටියේ ආ ඒක හිල්ලා එනකොට දැන් අපි බාගුරේට ගිහිල්ලා මාළු කල්ලගල මාළු වැල් මෙහෙම එල්ලගෙන එනවා එනකොට මේ මේක ඉන්නවා මේ තුම්මුල්ලේ එතන මේ අර දඹගස් තියෙන පාරේ එතනට වෙලා මෝ ඉන්නවා හැබැයි ඌ විදිහ දැක්ක ගමන් එලවනවා ඊට පස්සේදී මම මොකද කරුවේ මේ මේ මම දැන් අලින්ට ටිකක් බයයි මන්තර දැනගත්තට මම බයයි අලින්ට ඊට පස්සේදී මම මොකද කරුවේ මේ ටිකක් මේ මම කලින් අපි දැක්ක ගමන් මූ ටක් ගාලා ආවේ එළවලා. හා. එළවලා ආපු ගමන් මම මොකද කරේ බල දිව්වා. දිව්වලා ගිහිල්ලා මම පැත්තට වෙලා මම මන්ත්‍රී කිව්වා. හා. මන්ත්‍රී කියලා පොහැටි මම එකපාරම හිටවම. හා. හිටලා මූ ටිකක් කළා බලා හිටියා. හොනේ මෙහෙම විශ්සුවා. උස්සපු හැටි ඌ ටක් ගාලා මාරුණා. මාරුණා. හා. ඒකෙන් මම හිතාගත්තා මම මන්ත්‍රී යම් කිසි බලවේගයක් තියෙනවා කියලා. ආ කීවරක් කියනවද ඒක? ඒක ඒක දැක්ක ගමන් මම අලියල් ජප කරන්න ජප කරන්න තමයි ජප කරන්න තියෙන්නේ. එකින් සැලෙන්ඩර්. ඔව් එතනින් සැලෙන්ඩර් එනවා. ආ ආ ආ ආ ආ. ඉතින් ඒ වගේ පළවෙනි මන්තර අත්හදා බැලීම. අත්හදා බැලීම. ඊට පස්සේ කරා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මම කතා කරන්නේ නැහැ අලිය දැක්ක ගමන් මම ඉස්සෙල්ලා කරන්නේ ඒක මතක් අලිය දැක්ක ගමන් එළව හොනේ නැති උනත් කමක් නැහැ මම ඒක මතක් කරගත්තාම අලින්ගේ මම කරදරයක් උනේ නැහැ. ආ ඒක මතක් කරත් ඇති. ඔව් මතක් කරුවත් ඇති. මතක් කරත් ඇති. හැබැයි කියනෝ නේද අලි මන්තර වැඩි මතුරන් හොඳනේ අලියට අමාරුයි කියලා. ඔව් එහෙමවත් තියෙනවා අමාරු මේ මන්ත්‍රේ කිව්වට එක මන්ත්‍රය නෙමෙයි දැන් අලිය කොන්ට්‍රෝල් කරන්න බැරි නම් එක මන්ත්‍ර තියෙනවා කොන්ට්‍රෝල් කරන්න පුළුවන් මන්ත්‍ර තියෙනවා අර ලේබඩිය නේවත් ඔව් එහෙමත් තියෙනවා මන්ත්‍රේ ඔව් ඒ වගේ බාධාකාරී කවුරුද කියලා නම් මන්ත්‍රය තියලා ඒක කිව්වොත් එබනම් ඉතින් අලියට බඩ ගිහලා පිටිපස්සේ බිබැනලා අලිය යනවා ගියාම ඉතින් අලියට එහෙම වෙනවා කියන්නේ ආ අලිය කියන්නේ මැරෙන්නත් ඉඩ තියෙනවා මැරෙන්න කියන්නේ මැරෙන්නත් ඉඩ තියෙනවා සමහර වෙලාවට ඉතින් ඒ වලන් කරේ නෑ 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 කරේ නෑ ඒක තමයි අලිය කන්ට්‍රෝල් කරන එක තමයි තියෙන්නේ දැන් නම් ඒ වාරි අඩුයි නේද අඩුයි දැන් ගාදුරට අඩුයි ඔව් දැන් අර මේ වලස්සුන්ට මතුරන්න පුළුවන් කෝනේ වලස්සුන්ගෙන් මුකුත් හානි වෙලා නැද්ද කැලේදී වලස්සුන්ගෙන් මට හානියක් වුණේ නෑ මට ඉතින් වලස්සු හම්බ වුණා හම්බ වෙලා තියෙනවා වලස්සුන්ගෙන් ඒ වෙනකොට මට හානියක් වුණේ නෑ දවසක් ඔය අපි මේ 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 අම්පාර හොස්පිටල් එකේ අධ්‍යක්ෂතුමා ඇවිල්ලා ජයසිංහ මහත්තයා මාත් එක්ක මාත් එක්ක ජයසිංහ මහත්තයා මේ නැති වුණනේ නේ ඔව් ඉතින් මාත් එක්ක යනවා මාත් එක්ක තමයි කැලේ ඇතුලේ යන්නේ
ඉතින් අපි යනකොට මේ දවසක් කිව්වා මේ අපේ දෙපාර්තමේන්තුවේ හිටිය වසන්ත මහත්තයා කියලා මහත්තයෙක් මේ වසන්ත මේ AI තව මේක අපි කට්ටියම ගිහිල්ලා අපි ගියා කිරිපපුණ හේලට කිරිපපුණ හේල කියලා තියෙනවා ඒකේ අර පෞරාණික වස්තු තියෙනවනේ ඒක බලන්න කියලා ගියේ ඊට පස්සේ මේ ගියාම මේ මහත්තයා ඉතින් අපිට නම් ওই කාලේ ගල කියලා නගින්න පුළුවන්නේ මම ඉතින් සම්බන්ධ ඉතින් මේ අපේ කට්ටිය කිව්වා අපි පාර හොයාගෙන යනකම් ඕගොල්ලෝ මේ හරියට ටිකක් ඉන්න කියලා. ඊට පස්සේ මම මොකද කරේ? මේ ගලක් ගල් පොත්තක් තිබුණා. ඒ ගල් පොත්තට වෙලා මේ එයා මහත්තයාගේ කල්ලාය මත්තා වෙලා හිටියා හතර පහ දෙනේ. ඒගොල්ලොත් හිටියා. ඉතින් මම කිව්වා මේ ළමයි කොහෙවත් යන්න එපා. ඒ ගස් දවසල වීර තියෙනවා ගස්වල. ආ ආ. වීර තියෙනවා මේගොල්ලෝ වීර ගස් ගෙඩි මේ ඒ කියන්නේ අත පහත තියෙන්නේ. අතෙන් කල කල ඒගොල්ලෝ කෑවා. මම කිව්වා අතු කඩන්න එපා. ඕගොල්ලෝ කඩනවා නම් අතෙන් නිකන් ඉරි කන්න කියලා. ඊට පස්සේ මොකද කරේ? දැන් ඒවා කඩකඩ ඉන්නකොට දැන් මේගොල්ලෝ අපේ දෙන්න ගියා පාර හොයාගෙන ඉන්න. ඊට පස්සේදී මොකද කරේ මේ එක පාරම අපි දැන් එහෙම ඉන්නකොට කිරිපකුණ හෙලේ තියෙනවා ගල උඩ මේ මේ උසට තියෙනවා ඒකට බොක් 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 ගාලා වගේ නිකන් සද්දයක් ඇහුණා. ඒ කියන්නේ අර වලහාගේ සද්දය ඇහුණා. ඇහිච්ච ඇහුණම මම කිව්වා මේ වලහා එන්නේ ඕගොල්ලෝ ළමයි මංගාවට එද කවුරුත් දුවන්න බෑ. ජයසිංහ මහත්තයත් මම ළඟට ආවා ඒ ළමයි ටිකත් මංගාවට ආවා. ඇවිල්ලා ඊට පස්සේ කෙලිම මූ අපේ ඇඟට තමයි ආවේ. ආ වලහාවා. ඔව්. ආ. ආවා ඊට පස්සේ මම මොකද කරේ එකපාරම මෙහෙම හයියෙන්ම කෑ ගැහුවා. මන්තරෙත් මතක් කළා. මම හයියෙන් කෑ ගැහුවා. කෑ ගහනකොට මූ මෙහෙ බලාගෙන අපි ළඟින්ම වලහැට පැනලා දිව්වා. ඒ කියන්නේ මේ මේ වලහක් එනවනම් කෑ ගහන්න ඕනද? කෑ ගහන්න ඕන වලහා දැක්ක. මන්තර නැතක් කෑ ගහන්න ඕන. කෑ ගැහව ගමන් ඒ කියන්නේ දැන් මොනම සතෙකුට. ආ. දැන් සතා කෑ ගහන්න ඉස්සෙල්ලා අපි කෑ ගැහුවොත් සතා ටික සැලෙන්ඩර් වෙනවා. දැන් අලියෙක් එලවනවා කියන්නේ අලියා එලවලා එනකොට අපි දුවනවා නම් අලියා අපි පස්සේ එලවනවා. අපි හිටගෙන හිටියොත් අලියා කවදාවත් අපි ළඟට එලවා. ආවට ඇවිල්ලා මෙහෙම හොඳට බලාගෙන ඉඳලා ගහනවා නම් ගහන ඊට පස්සේ තමයි. ගහනවා නම් හෝ යනවා නම් හෝ ඒ කරන ඊට පස්සේ තමයි. ඒ අත්දැකීම මගේ අත්දැකීම මම අවුරුදු 34 දෙපාර්තමේන්තුවේ හිටියේ අත්දැකීමේ. මම ඒ වගේ දැක්කලා මේ අත්දැකීම් ලැබලා තියෙනවා. එතකොට කුළුවරක් ගියර මේ මේ මෙහෙම කුළුවරක් ගෙන්නම් ඉතින් එච්චර අවහිරයක් වුණේ නැහැ කුළුවරක් ඉතින් එච්චර එකක් වුණේ නැහැ අපිට. ඒ උනට දැන් ඔය සත්තු සර්පය වගේම මේ දැන් මේ මෙහෙ ත්‍ස්තවාදී ප්‍රශ්නක් තියුණානේ ලොකුවට. ත්‍ස්තවාදී ප්‍රශ්න තියුණා. 1985 අවුරුද්දේ මාර්තු මාසේ අපි දැන් ඔෆිස් එකේ ඉන්න වෙලාවේ ආවා මේ LTT එක. LTT එක එතකොට හිටියේ අපේ පාකොඩන් රිතේ මේ 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 සෙනෙහි රත්න කියලා අපි කියන්නේ බෝල් සෙනෙහි රත්න කියලා කියන්නේ සෙනෙහි රත්න මහතා තමයි හිටියේ. ඉතින් ඒ කාලේ හිටියා මේ මේ වැල්ලේ දීවරේ. දීවරේ ඇවිල්ලා කිව්වා මෙහෙම අපි දේවාල ඔකන්ද දේවාල තියෙනවනේ. ඔකන්ද දේවාලේට අපි ගිහලා කිව්වා මෙහෙම බෝට්ටුවක් කියලා ඇවිල්ලා තියෙනවා. බෝට්ටුව ගිල්ලලා තියෙනවා. බෝට්ටුවේ පාවි පාවි තියෙනවා. මෙහෙම කොටි වගේ ඇවිල්ලා ඉන්නේ. මොකද මේ ටිකක් සෝදිසි කරලා බලන්න කියලා අපිට කිව්වා. මොකද අපේ මේ ගාලා මේ තියෙනවානේ. සම්බන්ධතා පොලිසියත් එක්ක හරි එහෙම කියන්නේ කියලා. ඉතින් අපි ඇවිල්ලා දැන් ඕක කිව්වට පස්සේ අපි ඇවිල්ලා අපේ මහත්තයාට කිව්වා. ඊට පස්සේ මෙයා ගණන් ගත්තේ නෑ ඒක. බෝල්සින් රත් මහත්තයා. ඔව්. සෙනෙහි රත් මහත්තයා ගණන් ගත්තේ බෑ ඒක. ගණන් ගත්තේ නෑ මොන කොටිද හරි මේ කියලා කිව්වා. දැන් ඔහොම කියලා දැන් ওই උදේ වරි වෙ සිද්ධිය වුණා. එදා අපේ තිබුණා ඩිංගිරිවන්නේ කියලා නැති වුණා. ඩිංගිරිවන්නේ මගුලක්. ඒ කියන්නේ කසාද බැඳලා මගුල එයා අපිට කේක් වර්ග අරවා මෙයා ගෙලලා තිබුණා. ඉතින් ඕවත් තිබුණා සෑහෙන්න. ඉතින් අපි ඕවා කාලා දැන් අපි ආවා ආපහු ඕකන්දට. මේ මේ ඕකන්ද නෙමෙයි දේවාලයට ආවා. දේවාලට ඇවිල්ලා අපේ හිටියා විමල රත්න මෝරගම්මන කියලා මේ මේ දැන් අඩවි ආරක්ෂකයා. ඒ මහත්තයා දැන් මේ එයා කිව්වා දැන් ඕක විහිළු විහිළු කරුන ගම එයා කිව්වා මොන කොටි දෙන්නේ අරේ මෙහෙ කියලා මිනිහා කිව්වා. ඒ කියන කොටත් මුන් අපේ දිහෙන් ඇවිල්ලා කොහොම හරි ගිහිල්ලා. අපි දන්නේ නැහැ. පස්සේ මේ අපි දැන් ආපහු ඔෆිස් එකට ගිහිල්ලා ඉන්නකොට දැන් බෝල්සෙනත් මහත්තයා තුවාය අදලා එතන වැවයින පොඩි මේ ලිඳක් තියෙනවා. ඕකෙන් එක වතුර බල්දියක් විහිං දැම්මා විතරයි. ඔළුවට දානකොට මේ මුන් ආවා හතර හත් දෙනෙක් ආවා මුන් හත් දෙනා මුන් දැන් බල්ට් එක දිගේ තන් එන්නේ. එනකොට ඒත් මං කිව්වා මේ අපේ කවුරුත් කොයි කැලේ ගියාද කියලා හවම නෑ කවුරුත් ගියේ නෑ ලකු කවුද එනවා මං කියලා මං හැම කිව්වා අපේ හිටේ මං එක්ක හිටියේ. ඒ කියනකොටම දැන් එතනට ආවා ආපහු හැටි දරගත්තා මං අපි දරගත්තා මෙහෙම තමයි කියලා අපි එකපාරම අපි දිව්වා මම රත්නපාල හිටියේ මොකක් අපි දිව්වා කැලේට කියන්නේ අපි දේවාලේ පැත්තට දිව්වා. දේවාල පැතර දුවලා අපි කෙලින්ම දේවාලට උඩට නැගලා දැන් ඒ යද්දි අපේ මුතු කුමාර එයා අල්ලගෙන හිටියා. එයා අල්ලගෙන තියාගෙන හිටියා. එතකොට පාටිකුත් ඇවිල්ලා තිබුණා. එතකොට අපේ බංගලාව තිබුණා මේ මේ
මේ ඔකද හා ඔකද මංගලයි ඒතර සුනාමිට කැඩුනේ මේ මංගලයි සංචාරක හිටියේ එතන ඉතින් ඒගොල්ලොත් මේ ඇතුළ ගිහිල්ලා ආවා විතරයි මේ හවස දැන් මෙයා කවුද ලොකු මහත්තයා කියලා අහුවා ඊට පස්සේ කිව්වා ලොකු මහත්තයා ඇතුළේ ඉන්නවා කියලා එයා එයා කියලා කියලා ඇතුළේ ඉන්නවා කිව්වා යනකොට අපේ මේ චූටි මහත්තයා කියලා මහත්තයා කියන පොඩි මහත්තයෙක් මොකද එයාගේ නමත් මට මතක නැහැ දැන් මේ චූටි මහත්තයා තමයි හිටියේ ඒකවල අලි සාකාර එයා තමයි ඔෆිස් එකේ හිටියේ යනකොට මේ මිටි ඒකට අපි කියන චූටි මහත්තයා කියලා ඊට පස්සේදී කිව්වා මේ ගැහැට යාට ඉතින් අවනත වෙන්න කියලා ඒගොල්ලන්ගේ මේවා කරලා ඉවරලා මුන් කෙලිම කැඩුවා කඩලා ඊට පස්සේදී දැන් අපි දිවලා ගිහිල්ලා අපි කෙලින්ම ගලවත් පහු කරලා අපි ගිහිල්ලා කැලේ ඇතුළ අපි හැංගිලා ඉන්නේ මේ සිද්ධි දැන් මං කරපිය අහපු සිද්ධි දැන් ආවා අපේට කැඩුවා මේවා කෙරුවා දැන් අපි අපඩාවද කැඩුවේ තුවක්කු ගත්තා අලි වෙඩි ගත්තා සල්ලිත් ගන්න නැති මං හිතන මේ සේප්පු මේවා කරලා ඉතින් මේ අපේ රේඩියෝ මැසේජ් වගේ තිබුණේ ඒවත් ගත්තා ඔය ඔක්කොම අරගෙන දැන් මුන් අපේ අපේ ජිප් එකත් ගත්තා අපේ දෙපාර්තමේන්තු ජිප් එකත් මුන් ගත්තා ඒක ඔක්කොම දාගෙන මුන් ඊට පස්සේදී කෙලිම ගියා බංගලාවට බංගලාවට ගිහලා එතන ගිහිල්ලා දැන් මේගොල්ලෝ මේ මේගොල්ලෝගේ කේක් ගෙලා තිබුණනේ මුන් ඒ බඩගිනිනට මුන් ඒවත් කාලා ඔව් ඒවත් කාලා ඔව් ඔක්කොම කාලා දැන් ඒ ඔෆිස් එකට ගිහලා ඔෆිස් එකේ අර සංචාරය ගෙලා තිබුණ කුරුම්බා මේ තමිල කුරුම්බා ඒවත් බීලා මෙතනත් කාලා මුන් පොවම හරි එතන යනකොට පහට පහ මාට විතර ඇති දැන් අපි ගල උඩට ගිහිල්ලා අපි දැන් බැලුවා බලනකොට කිසි කෙනෙක් පේන්නේ නැහැ. දැන් අපි හතර පහ දෙනෙක් තව අපි දැන් කැලේ ඇතුළේ ඉන්නේ. කල්ලායි සීසී කඩ ගිහිල්ලා. ඊට පස්සේදී මොකද කරේ? දැන් ওই සිද්ධිය වෙලාවේදී අපි හොම ඉඳලා මේ මේ රැවුණා. රැවුණා දැන් අපිට මේ මේ දැන් ක්වාටර්ස් එකට එන්න බයයි. එළි වෙනකම්ම දැන් කැලේ ඇතුළේ ඉන්න වෙන්නේ. දැන් අපි කරේ මොකද දැන් ආහාරයෙන් දැන් අපේ මුතු කුමාර කියන එක නා මෙයා බංගලාවේ ඉඳලා එයා දන්න බංගලාවට නේ ගියේ. එයා බංගලාවේ දසල වැඩ කරේ. මෙයා මොකද කරුවේ බංගලාවේ ඉඳලා මේ අපේ කට්ටිය බලන මෙයා දේවාලට ආවා. දේවාල පැත්තට එනකොට දැන් දේවාලේ හිට ආපු කට්ටිය අරයා දැක්ක හැටි සිතන්නේ එල්ටිටි එක කියලා. දෙවිගල් දෙන්න දෙපැත්තට දුවලා. ඇයි ඉතින් මේ ඉන්නේ දැන් දන්නේ නැහැ නේ කොහෙද කින්ද බඳ කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඔහම තමයි මේ වුනේ. ඊට පස්සේ අපි එළියට බැස්සෙලා මම දැන් අපිට බයයිනේ. ඉතින් අපිට බැස්සේ නැහැ. ඉතින් ඔහම පස්සේ උදේ පාන්දර කැලේ ඇතුළ මදුරු තල තලා ඉතින් අඳගෙන හිටියේ සරමම විතරයි දැන් අපි හවස. ඉතින් ඕක මේ තල තලා ඉඳලා අපි දැන් ගියානේ එතනට. හිමීට හිමීට දැන් අර හිමී අර වතුර වලකට සත්තු බහින්න වගේ හිමීට හිමීට ගිහිල්ලා බලනකොට මේ මේ දේවාලේ මිදුලේ හතර පහ දෙනෙක් කතා කරනවා. හොඳට බැලුවා බලනකොට දැන් අපේ කට්ටිය විජේරත්න කියලා අර එන්නේ කියලා කට්ටියක් හිටියා. දැන් ඒගොල්ලෝ කතා කරනවා. ඊට පස්සේ අපි හිමීට බහගෙන ගිහලා විස්තරය හවට පස්සේ කිව්වා මෙහෙම මෙහෙම තමයි කියලා. ඊට පස්සේදී ඒ දැන් අපි ජිප් එක අරන් ගියාට පස්සේ විලිස් ජිප් එකේ තිබුණ රෝද ගලවල අර මේ ඔක්කොම හයි කරලා ඒ විලිස් ජිප් එකේ මේ ඔකල පැටල් දාලා නේද ජිප් එක. ඒකේ ඊට පස්සේ මේ කරලා කොට උඩ දාලා තිබුණේ. ඒක තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා කොහොම හරි ස්ටාර්ට් කරලා ඉවරලා පොලිසියට යන්න දැන්. ඉතින් දැන් මෙයා කිව්වේ හතර වෙනකම් බෝල්තරත් මහතර කිව්වට පස්සේ කිව්වා හතර වෙනකම් මල්ලා අපි යන් කියලා. හතර වෙන ඉස්සෙල්ලා මුන් ආව එල්ටිටි කොහොම හරි. ඊට පස්සේදී දැන් ආය ආවෝ නෑ නෑ මං අර ආයිදා ආයිදා හරි 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 ඊට පස්සේදී දැන් මේ 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 කොහොම හරි තල්ගොල වල ස්ටාර්ට් කරලා ඉන්නලා ගොඩාක් කලා තල් කෙරුවා ඒක කොට උඩ තිබ්බ ජිප් එකනේ තල්ගොල ස්ටාර්ට් කරලා මෙයා කිව්වා මං එනකම් කිසි කෙනෙක් යන්න එපා මං පොලිසියට ගිහලා ඇල්ටි දාලා එනකම් දැන් අපිට බයයි නේ ඉන්න මෙයා කීයට කීයට එයිද මෙයා එළියට ගියාට පස්සේ කියලා ඊට පස්සේ අපි මොකද කරේ දැන් රෑ හිටියා ඉන්නකොට ආවා ජිප් එක ඇවිල්ලා කිව්වා මෙහෙම මෙතන අපි ඒ දායෙන් පස්සේ කැලේ තමයි නිදාගත්තේ ඔෆිස් එකේ කෝල් එකේ නිදාගත්තේ නැහැ. ඊට පස්සේ කොටිය ආවෙත් නැහැ. ඊට පස්සේ ආවා 85 පස්සේ මාසේ පස්සේ ඉඳලා පාන්දර 5යි. වෙසක් පොය දවසේ. ඒ හරියට ඇවිල්ලා මේ වට කරගත්තනේ මම. එතකොට ඇවිල්ලා අරගෙන ආවෙ තිබුණා ඩයිහඩ්ස් ජිප් එකකුයි මිස්සුරි ජිප් එකකුයි මේ මඩකලපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එකයි කොහොම හරි ඔන්න වගේ කච්චේරි ජිප් එක හරි මොකක් හරි. මම අරගෙන ආවෙලා හැලව වාහන දාලා මම පයෙන් ආවා. පයෙන් ඇවිල්ලා ගම මේක වට කෙරුවේ. එතකොට අපි කවේ ඔෆිස් එකේ කවුරුත් නැහැ. අපේ හිටියා පීටර් කියලා මේ කෙනෙක් මේ කුමන ගමේ අපේ දෙපාර්තමේන්තුවේ මෙයාම ගහතෙක්. ඉතින් පස්සේ මේ මොකද කරේ මෙයා ඇවිල්ලා හිටියා අපේ බංගලාවේ සහකාරත් ඇවිල්ලා හිටියා කවුද බණ්ඩාරජ කියලා කියන්නේ. එයාත් ඇවිල්ලා හිටියා. පස්සේ මේ දෙන්නා ඔෆිස් එකේ නිදාගත්තා. මුන් කෙලිම පැන මේකට පැනලා හැටියේ මේ මේ අර දෙන්න අහුණා. අර දෙන්න අහුණා. අර ගත්තට පස්සේ දැන් ඒ අපේ ඔය මේ අනම්මනන් තිරිච්චිව බැලුවා නෑ මේ කරා. දැන් මම දැන් ඒ වෙනකොට අපේ ශේලි පෙරේරා මහත්තයා ඊට කලින් දවසේ හවස ඇවිල්ලා ශේලි පෙරේරා මහත්තයා ආවා අපේ මේ ඩ්‍රයිවර් එක්කගෙන නෝබට් අයියා එක්කගෙන යන්න ඇවිල්ලා ෆෑන් අතර වුණා තුම්මුල්ලේ
තුමුලේ නතර වෙලා ඉන්නකොට මේ මේ දැන් අපි දන්නේ නැහැනේ කොටි ඇවිල්ලා ඉන්නවා කියලා. දැන් අපි එහෙ එතන ඉඳලා මෙහෙ එනකොට මේ 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 කොටි ඇවිල්ලා දැන් ඔක්කොම මේවා කරලා ඉවිල්ලා දැන් ඇම්බුස් එක දාගෙන ඉඳලා දැන් අර දෙන්න අතේ මේ අලසි තියාගෙන ඉන්නේ. හා මේ පීටර් අයයි මේ බල්ලාරයි. මේ ඊට පස්සේදී මේ දැන් අපේ කට්ටිය දැන් උදේම රෑ නිදාගන්න කැලේනේ. හා කැලේ නිදාගන්න ගිහිල්ලා උදේට දැන් ඔෆිස් එකට එනකොට කවුරුත් උදේට නෑනේ කොටි කියලා හිතාගෙන එනකොට තුවක් දික්කරු අල්ල ගන්නවා. තුවක් දික්කර කර කට්ටිය හොම අල්ල ගන්නවා. තිස්ස විජේරත්න තමයි ඊට පස්සේ තිස්ස විජේරත්න නොබටයි අල්ලගත්තා. නොබටයි තියයි. ශේලිමත් සහකරදස්තු වයනකොට බයයි. අපි බය හරියට ඒ දවසල. සහකරත උදේ යන්න එනවා කියන නිසා මම ආවා කෙලින්ම ආවා. වාහනේ යන්නනේ. දැන් ඊට පස්සේදී මේ තිස්ස විජේරත්න කෙනෙක් කියලා මම පැල්ලා. මම වෙඩි තියන හදලා තියෙනවා. ඊට පස්සේ වෙඩි තියන්න එපා මම කියලා තියෙනවා. වෙඩි තියන්න එපා මම කියලා. ඊට පස්සේ තිස්ස විජේරත්න කැලේ පැල්ලා. එතකොට තිස්ස විජේරත්නත් කැලේ පැන්නා. තිස්ස විජේරත්න කැලේ පැන්නා. කැලේ පැන්නා මෙයා දැන් අතුරු පාරකින් දිව්වා. දැන් ශේලි මහත්තයා කියන්න මේ මේ යන්න එපා සර් මේ මේ එල්ටිටී එකෙන් ඇවිල්ලා ඉන්නවා කොටි ඇවිල්ලා ඉන්නවා මේ කියලා නවත්තන්න ගියා. ඉතින් එතකොට ශේලි මහත්තයා උදේ පාන්දර මෙහෙන් පිටත් වෙලා මෙහෙට එනවා. මෙයා එනකොට වාහනේ මරු වුණා. මෙයාට බැරි වුණා මහත්තයාට කියන්න මේ වණවිලි. ඒ එන ගමන් මුන් දැන් ගියා ගිහලා ගිය ගමන් දැන් මේ මේ වාහනේ මේ 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 ඉස්සරහ දැම්මා. දාලා නවත්තුවා. දැන් අපේ වාහනේ ගත්තා ඇතින් දාලා ගත්තා. ගත්ත හැටි මේ ශේලි මහතයි ඔයගොල්ලෝ විවාහකට දාගත්තා. දැන් ඒ අරගෙන ඒ අපේ වාහනේ තරගෙන දැන් කෙලින්ම ගියා කුමලට. කුමලට ගිහිල්ලා යනකොට අපේ වැඩ කරන කට්ටිය අහුරානේ. ඉතින් ඒගොල්ලොත් අරගෙන දැන් මේගොල්ලෝ දැන් ශේලි මහත්තයාගේ වාහනේ එනකොට ශේලි මහත්තයා කියන ඒකට කම්කරු කට්ටිය හරි බයයි. සහකාර දෙස්තුව එනවා කියලා හරි බයයි. දැන් වාහනේ දැන් එල්ටිටි කියලා දන්නේ නැහැනේ. සර්ගේ වාහනේ එනකොට හිතුවා හා හරි තමයි මේ සර් එනවා කියලා. ඔක්කොම දැන් දඩි පිටි ගාලා වැඩ කරනවා. අයි සර් එනකොට පාර හදන පාර ඉතිකල පාර හදනවා. ඒක මේ පාර වැඩ කරනවා. හරි අමාරු එතන. ඊට පස්සේ දැන් ඔක්කොම ගියාට පස්සේ අරුන් ගේවා නැවතුවා. නැවතර කිව්වා ඔක්කොම ළඟින් ජිප් එකට කියලා. බලනකොට කවුද මේ අප්පා කියනවා. ඊට පස්සේ සර් කිව්වා ආවගල ළඟින් ජිප් එකට ළඟින් කිව්වා. ඊට පස්සේ ලැග්ගා අරගෙන ගියා ගමට. ගිහිල්ලා දැන් ගම ඔක්කොම රවුන්ඩ් අප් කරලා එතන හිටිය කට්ටියත් එක්කම අර එතන පියදාස මුදලාලි කඩේ තියෙනවා. ඒ හන්දිය ඔක්කොම නවත් ඉඳවලා ඊට පස්සේදී මේ කඩේ කැලුවා. ඒගොල්ලෝ මම හිතන්නේ කඩේ කරලා බීමාරේ මේ අරගෙන ෂර්ට් අදින අපේ සෙලිවර් රෝහලට. සර් බොන්නේ නැහැ පැණි රස ඇදී බොන්නේ නැහැ එයා. ඊට පස්සේ බොන්න බොන්න කියලා පස්සේ ටිකක් බිව්වා. බිව්ලා අපේ කට්ටියට දුන්නා බෝතලේ. ඒ දීලා මුණු ටිකක් වෙලා එනකොට කලබල වුණා. කලබල වෙලා දැන් එහෙම මෙහෙම දැන් යන්න දෙන්න එක එක්කෙනා දැන් මේ දැන් අපි තියාගෙන හිටියා. අපි හිමීට මොකද කරේ දැන් කලබල වුණානේ. කලබල වෙනකොට අපි එක එක පැනලා ගමේ මිනිස්සු අතරට ගිහලා අපි මිනිස්සු අතර ඉඳගත්තා. ඉඳගෙන දැන් මුන් මේ වාහනේ අපි හොයන කොකින්ද මන්ද කියලා පස්සේ කිව්වා. දැන් ඒත් අපේ ওই අරයම තමයි කිව්වේ කළු පාට ගුලියක් අහවලට හරවට වැටුණා වගේ දැක්කා ගිහලා බලන්න කියලා. මුන් ඒත් පස්සේ ගිහලා බලනකොට බෝම්බයක් වැටලා තියෙනවා. ඒ අපි මේ කොන ගම්මාට එන පැත්ත හල්දි මේ මේ විල්ලුයි. ඒක ඊට පස්සේ හිඳගෙන ආවට පස්සේ තමයි මේක ඊට පස්සේදී අපේ කුසුම් පාලයි දැන් උන්ට ඒක ගානක් නැහැ. දැන් අපි ටක් ගාලා මේ අපි මේ 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 මිනිස්සු අතරට අපි ගියා. මුන් මොකද කරේ කෙලින්ම මේ ශේලි කරව හත්තයා මේ කුසුම් පාල නෝබට අයියා ඒ කට්ටිය අරගෙන කෙලින්ම ඕකදට ආවා. ඒ ඇවිල්ලා ඉන්නකොට තමයි කළුගල්තට හිටිය මේ ස්ටේ ට්‍රේනින් කට්ටිය ඉස්සර සුද්දේ තමයි පුහුණු දෙනවා කියලා දවසල කියලා තිබුණේ. ඉතින් ඒගොල්ලෝගේ මේ ඔක්කොම මේ කළු කරගෙන මූණ කළු කරගෙන ඇවිල්ලා හිටිය අපි දන්නේ නැහැ මොකුන්ද කියනවත්. ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා අපි දුවන මුන් දැන් එනකොට අපි දිව්වා. දුවනකොට කිව්වා මේ ඇයි දුවන්නේ මේ කියලා. ඊට පස්සේ විස්තරය කිව්වට පස්සේ කොහෙවත් යන්න එපා ඕගොල්ලෝ මෙතනට වෙලා ඉන්නේ අපි ගිහිල්ලා තව පැය මෙතන ට්‍රක් ගාලා එන්න කියලා. ඒගොල්ලෝ ආය පස්සේ මේ වාහනේ අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ කණ්ඩායමක් ගෙල්ලා ඊට පස්සේ මේ ඔකොන්දට ඇවිල්ලා ඔකොන්ද මේ මේ අපේ කට්ටියට බේරගත්තේ විලි තියලා බේරගත්තා ඉතින්. අපේ කට්ටියට හානියක් වුණා. අරන්ට ගැහුවා. ඔව් උන්ට ගැහුවා. උන් ගහන්න වුණේ නැහැ. උන් පැල උන් දිව. උඩ තට්ටුවේ ඉඳලා බිමට පැල්ල උන් බේරලා ගියා. ඒ ගේවිල පාලමට ආවිල පාලමෙන් තමයි මේ මේ එදා වෙසක් පොයේ දවසේ උත්සවයක් තියෙනවා. ඉතින් එදා මේ මේ කොහොමාරි අපේ මේ අර තිස්ස විජේරත් දුවරැවිලා මේ පාලම කෝඩසෙකට කියලා කෝඩසෙකින් ප්‍රචාරය වෙලා පස්සේ එල්ටිටි එකනවා කියලා මේගොල්ලෝ අර ලාටියක් කරගෙන ඉඳලා තියෙනවා. ඒක ඒකත් නවතන කපස්සේ ගමේ ගමේ කට්ටිය ගමට ගිහලා මුන් රෑ බස් එකක් තිබුණා. බස් එකත් අරගෙන මුන් උන්ගේ ගමන ගිහිල්ලා. කාටවත් තාලයක් උන්නේ නැහැ උන්ටත්. හා උන් ගිහිල්ලා
තුවාල වෙච්ච කට්ටියට බෙහෙත් දැම්මා කියලා දොස්තර මහත්තයර ගහවා ගොඩා. හ්ම් හ්ම්. නඩ රාජ කියලා දෙමළ දොස්තර මහත්තයෙක් හිටියා. එයාට ගහලා කවරේ වුණා. මෙච්චර මතක ඈ වරුසාවක් වැස්සුවා අපි. මේ දෝ වයිටින් කිව්වේ නැතොත් එහෙම ඒත් කවදා හරි කියන්න කෙනෙක් නැති වෙනවනේ. ඔව්. දැන් මුළු රටක්ම දැනගත්තා සීක්‍රට් ස්වප්නේච හරහා. බොහොම පිං දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෝබාදහම සුවපත් කරන්නට උත්සාහ කළ අසිරිමත් මිනිස්සු අපි හැම විටම උන්ට ආශිර්වාද කළ යුතුයි. තවත් මෙවැනි මතක මන්සලකට ගොඩවදිමු.